සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන් තුදේවතා සද්ධම්මන් මුණේ රාජස්ස සුනන්තු සගගමොක්කදන් දම්ම සවෙනකාලු අයంබදන්త ධම්ම සවෙනකාලු අයంබදන්త දම්ම සවෙනකාලු අයం බදන්త නමුතස භගවතో අරහතුෝ සම්මා සම්බුද්ධසේ නමුතස භගවතෝ අරහතු සම්මා සම්බුද්ධසේ නමුතස භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධසේ ඉද භික්කවේ බික්කු සන්තන්වා අජ්‍යත්ත කාමචචන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්චන්දෝති පජානාති අසන්තංවා අජ්ජත්තං කාමචචන්දං නත්ති මේේ අජ්ජත්තං කාමච්චන්දෝති පජානාති තුනරුවන් සතු අනන්තේ අසිල්මත්තු ගුණානු භාාවෙන් පින්නත්වූ ඔබ සියලු දෙනාම නිදුක් වේවා නේරෝගිවේවා සුවපත්වේවා සියලු කායික මානසික සුවයන් නොඩුවල බැහැම සනසිල්ලක්ම වේවායි පල්මුකොටි ඉතාමත් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. එ වගේම මේ කාලේ තුළ අපරටේ පවත්නා දුක්දොම්නස් දර බාධක අපහසුකං ඉක්මනීම බැහැර වෙලා මුළුරටටම ශාන්තියක් යහපතක්හා ආරක්ෂාවක්ම වේවායි නැවතත් ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රර්ථනා කරනවා. මේ කාලයේ තුළ පවත්නා ගැටල්වලට ධර්මානුකූලව හා විනය ගරුකව විසුඳුන් සොයාගන්නා ගමනෙහි. අපි හැම දෙනාම අධ්‍යාත්මික වසයෙන් මනසත් සුවපත් කර ගැනීම අවශ්‍යයි. ඒ අදහසට ඔබ ගුණමත් ලෙස එකඟ වෙනවා ඇතැයි මා කල්පනා කරනවා. භෞතික වසයෙන්. ඔබ අදහස් කරන ආකාරයෙන් ආර්ථික වසයෙන් ටක පාලන තන්ත්‍රයේ වසයෙන් හා ඔබ හිතන පතන ආකාරයෙන් යංවූධ ආකාරයකින් ජීවත්වීමට අවශ්‍ය පහසුකං සලසාක් ගත්තත්. ආධ්‍යාත්මය තුළ නිවීමක් ඇති නොවනොත් රණින් කළ යහනාවක සැතපුනත් තමන්ට දැනෙන්නේ පිච්චෙනවා හා දැවෙනවා ගින්දරක් වගේ වෙන්න පුළුවන්. පහසුකන් කියන බොහෝ දේවල් තමන් භෞතික වසයෙන් ලැබුවත් හිත තුළ පවත්නා වූ නොසන්සුන් ස්වභාවේ නිසා ජීවිතයක් නැතැයි යන අර්ථයට ඔබේ හිත දැනන්න පුළුවනි. ධර්මයෙන් පුරදුනු කරන ලද මනසක්තිබුණොත් පන්නත්නී යම්විටක තමන්ගේ ජීවිතයටත් අන්නෑගේ ජීවිතවලටත් විපත්වන ආකාරයෙන්. වැරදි මගකින් පිළිතුරු සොයන්නට පුළුවනිින්. අතීතයත් වර්තමානයක් ගලපාගැලුවොත් ඒ හොඳින්ම ඔබ හැම කෙනෙකුටම තේරුම් ගණට පුළුවනි.මිනිසා භෞතික වසයෙන් පවත්නා ගැටලුවලට සියලු දෙනාම යහපත් ලෙස මනුෂසත්්‍යයට බාධාවක් නොකර ගනිමින් අපි හැකිතාත්දුරට අනුක්‍රමයෙන් ටිකෙන්ටික නමුත් විසුදුන් සවොයා ගන්නා ගමනේ ආධ්‍යහාත්මහත් සුවපත් කරගනිමු. එයට හේතුව ඔබ හැම කෙනෙකුටම පැහැදිලි ඕනමොමොහොතක් මේ සියල්ලන්ගේම සියලු කටයුතුවලම අවසන් මොහොත වෙන්නට පුළුවනි. එවිට අප මේ කරදරයි බාධකය විපත් කියන සියල්ල පිළිබඳවත් එ අපේ ජීවිතය තුළ අවසන් ව මක් සිද්ධ වෙනවා මේ නිසා බෞද්ධ දර්ශනයට අනුව දීර්ග සංසාර ගමනක බොහෝකල් දුක්විඳලා ලබාගත්ත මේ උතුම් මනුස්්‍ය ජීවිතයත් හැම්ම මොහොතක් පාසාම අවසන්වේගෙන යනවා. සියලු කෙලෙසුන් එනම් ආසාවන් ප්‍රහාණය කොට තිබුණේ නැති නම්. වදන් පෙලකින් සඳහන් කොළොත් ලෝබදෝස මෝහ කෙලෙසුන් මුළුමනින් බැහැරනොකොට ති බුණොත් නැවතත් උපතකට යනවා. එහිදී හිමිවෙන්නේ නරකතිරිසම් ප්‍රේත අසුරනං වූ සතරපායක අවස්ථාවකොයි. මනුස්සේක් වෙලත් යම් කෙනුකොට හොඳ නරක තේරුම් මරගෙන සම්මතේ තුළවත් පවත්නා ආකාරයෙන් යහපත්ය කියන තැනක ජීවිතය පාත්තගන්න මේ තරන් අපහසුනං. දුගතියක ඉපදුනොත් එ ලබන්න වූ දුගතියෙන් අත්මිදීම කෙසේ නම් තේරුම් ගන්නද කියලා ඔබට හිතාගන්ට පුළුවනිනේ මේ නිසා ධර්මයෙන් අපි පිහිටක් ලබමු. හිත නිවාගත් තැන ඔබට බොහෝ ගැටලුවලට පවා ඔබ තුළින් නොබැඳෙන්න්න නොගැටෙන. ඉවසම් ගුණේෙන්ද යුතු ස්වභාවයක් ඔබ ටැතිකරගන්නට පුළුවනි එයම පළමු අදදැකීම හැටියට ඔබේ පවුල් පරිසරේ තුළින්ම සැන්සිල්ලක් ලබන්ට පුළුවනි ඔබගේම වචනවලින් සඳහන් කළත් ගිනිගන්නා පරිසරේක නමුත් ඔබේ ආදරණීයන් හා සමගින් ඔබේ පවුල් ජීවිතයක් ඔබ ගත කල උුතුවෙනවා පවුල තුළ ඔවුනවන්ට පිහිටවෙනවා වගේම ඥාති හිතමිත්‍ර හා රටවැසි වසයෙන් අපි යම්මූද ආකාරයකින් අඩුමතරමින් වචනයකින්වත් සිතුවිල්ලකින්වත් අපි පිහිටවිය යුතුවෙනවා. ඒ අදහස ඔබට අද දවසේ ඉදිරිපත් කළේ තාම කරුණාවෙන් පිනත්නේ බුදු දහමට අනුව දෙලවජීවිතේම සුවපත් කරගන්නා වූ ආකාරය පිළිබඳව සිහිපත් කොට දෙන්නයි. අද මේ දහම් දේශනාව සඳහා අප විසින් ආශ්‍රය කරගනු ලබන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි ධම්මානු පස්සනාවට අයත් පංච නීවරණ ධර්මයන් පිළිබඳව දහම් අදහස් පෙලක් ඔබට ඉදිරිපත් කරන්නයි. දම්මානු පස්සනාවට අනුව පැහැදිලි කරන මේ නීවර්ණ ධර්ම අප විසින් තේරුම් ගති යුත්ත පින්වන්නේ ලෞකික වසේනොත් සැනසිල්ලක් ලබනවාය කියන අදහස සිත්්තිි දරාගෙනයි. යම්බටක බොහොකෙනෙකුට හිතෙනවා බුදුරජාණන් වහන්සිගේ ධර්මය මතුකොට දක්වනකොට පල්ලෝක ජීවිතයට වඩාත්ම ඉලක්ක කරලා ඒ වෙනුවෙන් සිත කය වචනය පවත්වන්න කියලා. හැබෑවටම ඒ සත්‍යයක්ම නොවේ. පරලෝ ජීවිතය පෙන්වන්නේ. මෙලව ජීවිතය සැනසිලිමත්ව ගත කරන්නයි. මැරෙන බව අමතකකොට ජීවත්වන මිනිස්සු මොනවිදියටද හිතන්න කියන්න කරන්නේ කියලා. ඔබම තේරුම් ගන්න එහෙත් යම් තැනක ඔබම කියලට කියල ඇති. ඔබටම ඇහි ඇති මිය දෙන බව දැනගෙන හිතන්න කියන්න ජීවිතය පවත්වන්න කියලා. මොනවා එකතු කර ගත්. වුරු මග ම කියල ලංකොට ගෙන හිටියක් මනවිදියට පොරුන්දු හිසමත අත්තබා හෝ කොලයක කොළ කැබැල්ලක ලියා තබා හෝ පැවැත්තුවත් ඒසිල්ල. විඤ්ඥානය බැහැරවී යාමහා සමගින් එන පණනල නතරවී යාමහා සමගින් අවසං වෙනවා. ඒ සත්්‍යයට ඔබට විරුද්ධ වෙන්න බැහැනි එකඟ වෙන්න හොඳට මොකුල්ුවනි මේ තමයි ජීවිතය අත් ාර්ථය. තහගත බුදුරාජාණන් වහන්සේ නම් මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුන්ම මනුෂ්‍යරත්නය වීතරාගීත දෝසයි වීතමූහයි අස්තෘතුව පෘ්‍රථජන ලෝකයා කැමති අරමුණුවල ඇලි ඒවාන් ලබන්නත් ඒවා රැකගන්නත් අපමනො වූ වෙහෙසෙද්දි යම්විටක හැසිරෙන ආකාරයෝ ඔබදන්නවා පස් පෞද් දස අකුසල්වල යොමු වෙමින් තමන්ටත් අන්නයටත් විපත් කරගනිමින් ඒවා රැකගන්න ලබන්න දරන උත්සාහය පැහැදිලි. අකමති අරමුණුවලද දක්වන ප්‍රතිචාරය පින්වත්නී මනවගේද කියලා තරහව වෛරය අමනාපය හා අන්නෑගේ ජීවිත නැසින්ම දක්වාම මේවා දීර්ගවට්ට කොළුවනි. මමුලින් සඳහන් කලා වගේ උඩට ගත්තාආස්වාසයේ ප්‍රස්්වාස කොට නැවත ආවාස කරගන්න බැවුනත්. ලු බැදුුනු ගැටුනු මගේ කිය පුසිියල්ලම එතනින් අවසන්නේද ඒ අනුව ඊළඟ අවස්ථාව කුමක්ද දුගතියක් ඒක කෙලවරකින් ගණනකින් කියන්න බැරි අවස්ථාව. මනුස්යන්ගේ ජීවිතවල ආයුකාලේ නං මේ යුගය තුළ සාමාන්‍යෙන් අවුරුදු සීයක් හැටියට දක්වනවා එහෙත් සියලු දෙනාට මසියක්ක් ආයුන්නැති බමත් අම්මාගේ කලලේ ටගත්ත මහොතේ පට නැතම් පටිසන්දිි විඤ්ඥානය සකස්සූ මොහොතේ පටන් වැඩෙනවාය කියන සාමාන්‍යෙන් ඒ දසමාසයක කාලියෙත් ඕනම මොහොතක් ඒ පටිසන්ධි විඤ්ඥානය බැහැරවීයා හැකි එනම් මියදිය හැකි උපදින අවස්ථාවත්. ඉපදුනාට පසුව ඔය තියෙනවාය කියන අෞුදුසීය තුළ ඕනම මොහොතක් අවන් මොහොත විය හැකි. මිනිසා ජීවිතේ අත්හාර්ථය පෙන්නුම් කරලා දුල්ලබෝ ලබාගත්ත මේ උතුම් මනුස්ස ජීවිතෙන් උතුම් ප්‍රෝජනයක් ලබන්ට මේ කරන ආරාධනාවයි. එහෙමනං අන්න ඒ දහම අවබෝධ කරගන්න විට ඒක අවබෝධ කරගන්න බැරිවෙන්න සිත මායාවකට පත්වෙන කරුණු පහක් නීවරණ ධර්මහැටියට ධර්මකතාවේ පෙන්නුම් කරනවා. මේ තේරුම්ගන්න තිබෙන අවස්ථාව තමන්ගේම සිත තුළ වැසී යනවා. මෙන්න මේ සිතුවිලි නිසා අරමුණු නිසා මොනවදේ කාමච්චන්දය ව්‍යාපාදය තිීනමිද්ධය උද්දච්චකුක්කුච්ය හා විචිකිිච්ඡා කියන කරුණු පහයි. මේ කරුණු පහ නුවන වසාලනවා හිතන්න තියෙන අවස්ථාව යහපත් ලෙස සත්පුරුසල් ලෙස කුසල් අකුසල් ලෙස හොඳින් තේරුම් ගන්න තියෙන අවස්ථාව නැතිකොට යනවා. මුලාවට පත්වෙනවා හරියට ඇස් දෙක දෑතින් වසාගන්නෝ හෝ වෙන යමකින් ආවරණය කරගන්නෝ වගේ මේ හොඳට පේන ඇස් දෙක දෑතින් හෝ යමකින් ආවරණය කළොත් රෙදි හඩකින් බැන්දොත්මකද වෙන්නේ ලෝකය දකින්න බැරිවෙලනවා මට කිසිවක් පෙනෙන්නේ නෑ මට කිසි කෙනෙක් හඳුනගන්න බෑ කියලා කියන්න පුළුවනිඒවගේ පින් පව් කුසල් අකුසල් හොඳ නරක වැරැද්ද ධර්මාණුකූලෝ වගේම අඩුමතර්ම මනුස්සත්වයට අනුවත් ගලපල බලලවත් තේරුම් ගන්න බැරිතත්වයට මේ නීවරණ ධර්ම පහ අපේ සිත පොළ ගෝනවා. පින්වත්නී කරුණු පහෙන් එක කරුණක් පමණක් අද දවසේ සිහිපත් කරන්නට කැමති. ඔබ බොහෝ කෙනෙක් කරුණ දන්නවා දැනගෙන හිටියත්. අව බෝධය තුලින් ජීවිතයේ ප්‍රතිපදාවක් හැටියට පුරුදු නොකරන ලිස නිසා ඇතිවන ස්වභාවය ඔබටම වැටහෙනව ඇති. මොනතරං හදවත්තොල දුක්ගින්දර ඇතිවෙලාද. එකම වහලක්යට එකම පවුල් පරිසරයක් තුළ ඇතිවෙන සෝක පරිදේව දුක්දොම් නස්, උපාඥාස පරිලාහ බලවස්සිත්තවුල්, පිච්චෙන දැවෙන ගතිය මේ වගේ ස්වභාවයන් මොනවගේද කියලා. බොෝ කෙනෙකුට ජීවිතය අත්දැකින් වලින් තේරුම් ගන්න පුළුවනි. එහෙම නම් මේ හොඳනරක හිතන්න පුළුවන් ස්භාවේ වලක් වන. කුසල් අකුසල් තේරුම් ගන්නට පුළුවන් අවස්ථාව වලක් වන නුවනැස අහුරණ මේ ධර්මතා පහෙන් කාමච්ඡන්දය පිළිබඳව අපි නුවනින් සිහිපත් කරමු. ඔබබ තුල අප තුල්ල පවත්නා වූ මේ දැනුම අව බෝධයක් හැටියට ප්‍රතිපදා මාර්ගයට ගෙනමු. අන්න එවිට දුල්ලබෝ ලැබූ. මේ උතුම් මනුස්්‍ය ජීවිතයේ ගත කරන මේ කෙටි ජීවිතයත් ඉං අදහස් කළේ. දිබු සසර ගමන හා සිහිපත් කරනකොට කල්ප ගණන් සසර දුක්පිඳලා ලබූ මනුස ජීවිතය නිසායි. එනිසා මේ කෙටි ජීවිතය තුළ කුසල් මඟට යහපත් වූ මඟට නිවරදි මඟට හැකි තාත්දුරට අපට පත්තෙන්ට පුළුවනි නම් අපි අපේම අධ්‍යාත්මය තුළ නිවෙන ආකාරය සැනසෙන ආකාරය තේරුප ගණට පුළුවනි. රෝහලකට පියනැගූ අවස්ථාවක ඒ ස්වභාවය ඔබ දැක තිබෙනවානේද. තථගත බුදුරජාණන් වහන්සිගේ ධර්මයානුව අපට මිනිහි කරන්නට යැයි පෙන්වාදී තිබෙනවා අජ්‍යත්ත බහිද්ධ වසේ. සමා කෙරෙන් ඒ අවස්ථාව මිනිහි කරන්න බාහිර අරමුණ වසයෙන් ඒ අවස්ථා මිනිිහි කරන්න. හරියට සිද්ධහර්ථ කුමාරයා උද්‍යානයට යද්දි ගිලං වූ මහල් වූ අයෙක්. මල සිරුරක් දුටු වෙලාවෙ ප්‍රශ්න කලා වගේ මමත් මේ ස්වභාාවයට පත්වෙනව නේද. ඔවු. එහමනම් මමත් මේ ස්ව භාාවයට පත්වෙනවා කියල දැන කුමක්ද අපේ. බව අමතක කරලා අරමුණු මම මගේ කියලා ස්තිරයි සදාකාලිකයි කෙසේ හෝ මේවා මම ලබා ගත්තොත් මට හැම දවසකම මේ සතුට ලබන්නට පුළුවනි කියලා හිතන්නේ කෙසේ ද අපි සියලු දෙනාම. ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්දොනස් උපායාස පරිලාහන්ට උරුම කොටගෙන පවතින්නේ. මේ බව තේරුම් අරගෙන සම්මතය තුළ සම්මුතියෙන් මම මගේ කියලා අපි කටයුතු පවත්වනවා එහෙත් පරම සත්‍ය අනුව හේතුූම් ප්‍රත්්‍ය කරගෙන සකස්වෙන හැම පලයක්ම විපාකයක්ම ඒ හේතුූන්ගේම විසිරයාමින් නැතිවෙලා යනවා බාහිර වස්තු පමණක් නෙමෙහි අපේ සිතේ සකස්වන සිතුවිලිපවා හටගත්ත වගේම නැතිවෙලා යනවා සිවක් ස්තිර සදාකාලික වෙන්නේ නෑ. එනිසා මෙහිද දැන් අපි පෙන්වා දෙන්නේ දහන් මග ආවරණය කරන අහුරන නිසි දේ නිසිලෙස තේරුම් ගන්ට අපහසු වෙන අපි ආධ්‍යාත්ම තුළම දුක නිර්මාණය කරලා අපිත් ලෝකෙට පේන්න යම් තැනක ඇඳුමෙන් සැරසිලා මුහුණේ වත්සුුණු තවරාගෙන ත ආලේපයන් තවරාගෙන සිනාසෙලා සිටින්ට හැදුවත් හිත තුළ ඇති වෙන ගින්දරක් වගේ තැවෙනපිච්චන ස්වභාවයක් ඔබේ වචනයෙන් සඳහන් කොළොත් හිතේ ඇති දුකත් හඬන හදවතේ කඳුලක කතාවත් බොහො කෙනෙකොට කියාගට බැරි තරමට දැනන්න පුළුවනි. යම් තැනක එය තමාට පාලනය කරගන්න බැරිවුුණොත් මනස විකෘති වෙලා සිහි විකල්ලූ ස්වභාවයට පත්තෙන්ට පුළුවනි. දුර්ල්ලබොෝ ලැබූ මනුස ජීවිතයේ ඒ එසේ වී යුතු ද ඒවගේම අන්නයට විපත් කරන සභභාවයකට පත්තෙන්ට පුළුවනි. මට ගැහුවා මට බැන්න්නා මගේ දේවල් උදුරගත්තා මට දොස් කිව්වා එහ තන් තමන්ගේ අයට ආදී වසේ මම මගේ කියන මේ දෘෂ්ටිය දැඩිව ගැනීම නිසා මුන්න තරම්. තමන්ගේ ජීවිතයටත් මහත් වූ විපත්ති වෙන බව දැන දැන අන් අයගෙන් ඒ ඔබේ වචනය සඳහන් කොළොත් කරුණාවෙන් අහන්න පලිගන්නවා කියන තැනකට ඒ තැනට ආවුත් දුල්ලබෝ ලැබූ මනුස්්‍ය ජීවිතයේ පින්නතන අපි ගත්ත ප්‍රෝජනය කුමක්ද කියලා නුවනින් අවබෝධ කරගත යුතුමයි. මේ නිසා තමයි මේ උතුම් වූ දහමතුළ බෞද්ධ දර්ශනයෙන් මේ අදහස ආගම්බේදයකින් තොරව ප සියලු මනුස්්‍යන්ට ලෝකයේ කොතනක ජීවත් වනත් සම්මතය පරිදි හට කුමක්කුවත් ජාතිය කුමක්ුවත් භාසා කුමක්කුවත් ඔබ අනුගමනය කරනවාෙන ආගම කුමක්කුවත් පින්වත්න මනසේ සිතේ අතාස්වභාවේ නුවනින් පෙන්නුම් කරන්නේ ඉතාම කරුණාවෙන. එහෙම නං හටාරගෙන බිඳී නැතුව යන මේ කිසිදු අරමුණකර. කාමත් චන්දය බැහැර කරගන්නට යන ආරාධනාවයි මේ සඳහන් කරන්නේ. ඔය අදහස තවම අපිට හරියට වැටහෙ නෙනෑ කියල කෙනෙකුට හිතෙන්න්න පුළුව. අරමුණට දැඩි කැමැත්තක් නැත්තං. අපි මොකද දරුවන් අපි මේ කියන්නේ. අපි කුමත් අපේ පුංචිකාලෙ පටන් පුරුදු කළේ. තමන්ට ඕන අරමුණ ඉටු කරගන්න බලවත් වූ උත්සාහෙෙන් අධිෂ්ඨානය දෛරයෙන්ම කටයුතු කරට ඕනේ. එයම හිතේ තබාගෙනම වේසන්ට ඕනේ. න්ගේ අරමුණ ඉටුවනතෙක් තමන්ගේ ගමන නතර කරන්න එපා දමි අදහසනේද ඇහිලතියන්නේ. ඒ වගේම එහෙම කටියවුතු කරපු අය තමයි ලෝකයේ දිනාගෙන තිබෙන්නේ. මේ බෞතික ලෝකයේ තුළ තාක්ෂණයේ මේ තරන් දියුණු වෙලතියෙන්නේෙ. අභ්‍යා වකාසය තරණය කරන්න තරමට ශක්තිය ඇතු වුණේ අරමුණ වෙනුවෙන්ම සිහිය පාත්තලා මොන කරුණු කරදර බාධක ආවත්. ඒවා ජය අරගෙන කටුතු කරනවා කියන අදහස නිසා නේද කියලා ඔබ ප්‍රශ්න කරනවා හැබැවමයි. අපි මේ දේශනාව මුලින්ම සඳහන් කලාා වගේ ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවනි නම්.ඒ වගේම බෞද්ධ දර්ශනය මනාකොට පෙන්වා දෙෙන ආකාරයට දැඩි ආසාාව, අභිජ්ජා, දැඩි ආසාාව. මගේ මම වෙමි මේ මමම ලබාගෙන මටඕන විදිට පාතගන්න පුළුවනි කෙන අදහස සමගින් ඇතිකරගන්නාව තදද හැඟීම අභිජාව. එවගේ දෝමනස්ස, අකමැති අරමුණෙ ගැටෙන ස්වභහාව තරහව වෛරය, ක්‍රෝධය, ඊර්ෂාව, පලිගැනීම නිරන්තරේම හිතේ මුල් තැනක් තියාගෙනම තරහා වෛර ඊර්රිෂයාටම කටුති කිරීම ක්කො ද මනස්සක කෙන වචනින් පෙන්නුම් කරන. මේවා හා සමගින් විඤ්ඥානය බැහැරවෙලාගියොත් එනම් මරණයට පත්තුනොත්. හරියට ඔසවා ගෙන ිහිල බිමින් තබනව වගේ සතරපායතනක උපදින්න පුළුවන් ඒ බෞද්ධ දර්ශනය අදහසේ. අනිකුත් බොහෝ ආගංවල ලෝකේ උගන්නනවා සදාකාලික අපායන් ගැන්න සදාකාලික ස්වර්ගයක් වගේම සදාකාලික වූ අපායන් ගැන එහෙමනං වරදවා ගත්තොත් පිවත්නේ සදාකාලික ඒ අපායනේද. ෞද්ධ දර්ශනය උගන්නන ආකාරයට තමන් කරනාලද අකුසල කර්මය, හෝ කුසල කර්මය අනුව තමයි සුගතිය හා දුගතිය උරුම වෙන්නේ අකුසලය බලවත්තුනොත් කුසලය බලවත්තුනොත්, සුගතියකුත් උරුම වෙනවා. හොඳ සිතවිලි ඒව අපි හඳුන්ව මොමේ විදියට දාන සීල භාවනා කියල. සීල සමාධි ප්‍රඥා කියල මේවා වැඩිපුර සිතෙහි සකස්සුනොත් ඔබ සිතනාකාරයෙන්. දකින්න අහන දැනෙන දිට්ට සුත මුත වි්ඥාත. හිතන කියන කරන මේ හැම අවස්ථාවකම ඔබට වගේම අනිත් අයටත් දැනෙනවනං. ඔබ සත්පුරුස කෙනෙක් විදියට හිතන්නේ කියන්නේ කරන කියලා. ඔබ හැබෑවටම මානසික ගුණාංගවලින් යුක්ත කෙනෙක් විදිටම හිතන්නේ කියන්නේ කරන්නේ කියලා. ඔබටත් දැනෙනවා අන්න අයටත් දැනෙනවා. එහමනං. ඔබේ හිත තුළ කුසලේ බලවත් වෙලා බව දැනෙනවා. ඔබමහ නපුරුවිදියට හිතන්නේ කියන්නේ කරන්නේ කියලා දැනනවනං. ඔබටක් දැනනවනං. ඔබම හිතනවනං මට ඔයි හොඳ නරක තේරුම් ගන්නෝ නෙනෙ. මම යමක් කැමැතිනං ඒ කොහොම හරි ගන්නවා අකමැතිනං මංගේකත්තෙක ගැටිනවා ඔයි විදිහට නං ඔබටම දැනන්නේ. අනිත් අඇත් ඔබ ගැන එහෙම පවසනවනං දැන් තේරුම් ගන්න පුළුවනි අකුසලේ බලවත්වෙලා. මුල් සඳහන් කලාමගේ හොඳ සිතුවිලි බවත්නන් සුගතිත්. කුසල සිතුවිලි රකසිතුවිලි බවත්නන්න ගතියක් පැහැදිලි. අන්න ඒ අදහසත් තේරුම් අරගෙන. බෞද්ධ දර්ශනය පෙන්නුම් කරන්නේ. බුදු දහමේ ඉගැන්මලින් පෙන්නුම් කරන්නේ. සම්මුතියට විනේශික්ෂණය බිහිතා දැඩි ඕනෑ කමෙන් ඔබ ඉගනීම්, රැකයා, ෘතිය මලින් සඳහන් කලාමගේ ඔබේ දීහුණුව. යහපත්තුූ අරමුණු වෙනුවෙන් නොනොවත්තා කටයුතුකිරීම සිද්ධ කරන්න. එහෙත් පසුබිමක් හිතේ පදනමක්. ගැඹුරු අවබෝධයක් නිර්මාණය කොට තබන්ට ඕනේ අභ්‍යාස කොට තබන්න ඕනේ. පටිපදාමාර්ගයක් වගේ පුරුදු කොට තබන්න ඕනේ එකකුමක්ද හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා. මේ ලෝකයේ කිසිවක් ස්තිර සදාකාලිකනහැ. අතීතින් දකිින් ඉතිහාසේ ගැම. අපහා සමඟ පැවතුනු ආච්චෙලසීයලා පටම්ම හිතල බලන්න. දැන්ට පාත්නා ලෝකයේ දකින්න. එවගේම බෞතක ලෝකය ගැන හිතන්න. නිර්මාණයවා නැතිවෙලා යන්න. ලෙඩදුක් ඉදිරියේ නුවනින් හිතල බලන්න. සාභායක වස්තුූන්ගෙන් ඇතිවෙන්නා විපත් ගැන හිතල බලන්න. මේ ආදීවසයෙන් හිතනකොට බෞදධ දර්ශනය අදහ සනුව උදයම්වේ ඥානයක් කියෙන තැනකට අපේ හිතපුරදු වෙනවා. හට ගැනීම සහ නැතිවයාම. හට ගැනීම හේතුම් තත්ත්කරගෙන හටගන්නවාගේම ඒ හේතුම්ගේම විසිරයාමෙන් නැතිවෙන. මෙන්න මේ අවබෝධය අභ්‍යාස කල්ල හිතතුල පදන ලෙස. සකස්කොට දැන් ඔබ ඔබේ අරමුණ වෙනුවෙන් කටයුතු කරන්න ඉගනීම රැකියාව ව්‍යාපාර, වෘතිය, සාාම්‍යාබිරිද දෙමෝපියෝ දරූ හා රටට ලොවට නවනිර්මාණයක් වසෙන් ඔබ සිද්ධ කරනවල එහෙත් ඔබ දන්නවා. ඕනම මොහොතක් මගේ අවසන් හුස්ම පොද වෙන්න පුළුවන්. ඕහනම මොහොතක මගේ ක්‍රියාවලිය නතර වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ බව දැනගෙන. සික්‍ෂණය කියන තැන බුදු දහමි පෙන්වා දෙෙන. පන්සිල් මැනවින් තානගාතයෙන් වැලකිල හැකිතතා අදුරට තානගාතය කෙලකිවේ හැකිතා අදුරට තමන් නිසා අන්නයට ජීවත්තන කාලය තුළවත් විපතක් වෙන්නේ නැති තැනකර සිත වචනක්‍රිය පැත්වීම. ජීවිත නැති කිරීම කෙලවරම තැන ඊට මෙහා. වචනයකින් වක්කත් හැකිතා අදුරට අන්නයට විපත් නෝන තැනකට හිත පුරුදු කරන්න. මේ කමාරුම කරුණක් හට ඔබ හිතන්න පුුවන් ොකද බාහිර ලෝකයානපුරුවේ මංවිරක් ොමද කියලා. එහමවුරුත් හිතුවොත් කවදාවක් අපට සැසිල්ලක් නෑ මුළු ලෝන් වෙනසේ. අපි එක්කෙනා එක්කෙනා පවුල තුලින් ඥාතින් තුලින් ආයතනය තුළින් සමාජයත් තුලින් යම් පිරිසක් හැටියට අපි ආරම්භ කලොත් එඒ පහසුවවෙන්න ඒ අනුව ඔබ දියුණුවෙනුවෙන් කැමැත්තෙන් කටයුතු කරනවා හැබැයි මේ ලෝකයේ කිසිදු අරමුණක් මගේ මම වෙමි මගේවසගේ පිහිටවනවා කියන තැනකින් හිතසිහිය කිසි විටකවත් පවත්වන්නන්නේ නැ ඒ අවබෝධය තිබෙනවා. ඔබම යම් තැනක තේරුම් ගනවි ඇයි මං මේ තරං මේ විදියට හැසිරෙන්නේ. මේ කිසිවක් ඉස්තිර සදාකාලිකන හැනේද. එවිට තවත්තැනකින් ඔබට උත්තරයක් වගේ එන්න පුළුවන් නෑ මං මේ දේවල් කරණ මගේ ජීවිතය කැපකරලා හරි අන්න ඇැවෙනුවේ. මේ අදි ආදීවසින් ඔබට දැනන්න පුළුවන්. අන්නයි වෙනුවෙන් කටයුතු කළත් එහෙත් ඔබ මරණම් මත්තේ ලබන්නා වූ දුගතිය එකකරුණා ුණ ඔබ මේ අන්නයි වෙනුවෙන් කියන කරුණේදී නපුරුකං කරලං ඒදේ කරන්නේ. ඒදේ යහපත් වූ දෙයක් දෙ කෙල ඔබම හිතල බලන්න. අන්නය වෙනුවෙන් කටයුතු කරනවා කියන තැනක අයහපත් අයුරින් කටුතු කරනට වඩා යහපත් වූ ආකාරයකෙන් කටයුතු කරලා ඒ හපත හදල දෙන්න පුළුවයි නං ඒක නේද සත්පුරුෂ ක්‍රියාවලිය කියලා ටම තේරුම් ගන්ට අපට තේරුම් ගණට පුලුවනි. අනිත් අය හැදෙන් නැත්තං ගහල බැනලහරි අපි ඔහමාරි මේ කරන්න ඕන කියලා යම්කිෙනකොට හිතෙන්න්න පුලුවන්. පින්නත්න්නේ ඒදේ කරන්න යාමින් අපි මේ දුල්ලබෝ ලැබූ ජීවිතය තුළ මොනතරං මනසිින් දුක් පෙනවද. අන්න පීඩා කරමින් ගැටමින් මේ යන ක්‍රියාව වලියේදී. තමන්ගේ ජීවිතයටත් අනතුරුවෙන්න පුළුවන්. ඒවිතරක්න මේ තමඟගේ හිත තුළ ඇතිවෙන මේ අප්‍රමාණෝ කෙලෙස් මෙලවජීවිතේම බොහෝ දුක්කින් දෙන්න පුළුවන්. අපිට අපි පාලනයක් නැති වෙලා ගිලං වෙච්ච වෙලාවක ඊට පස්සෙ කුමක් දෙ වෙන්නේ. මෙලවජීවිතේම අප අසරන වෙලා ඊළඟ කටයුතු කරන්න වෙන්න. මේ නිසා නරකද. කිසිවක් එරෙහි දැඩිව ඇලෙන් නැතුව. සම්මුතිය තුළ මහත් වූ බලවත් වූ ඕ නෑකමෙන් කටයුතු කරනවා. හැබැයි මේ හැම දෙයක් මහටගත්ත වගේම නැතිවෙනවාගෙන අවබෝධය තුළ දැන් අපි ධර්මය කියනවා. ංච සීලේවත් රැගෙන හැකිතාආදුරට විනේශික්‍ෂණය අනුව සමහරවිටක පිරිසුදු හිතිං යන්ඥන් තැනක යන්ඥන් වචන භාවිතා කරන්න පුළුව හරියට ගුණ බරම්මහ කෙනෙක් අපපච්චි කෙනෙක්. අකීකඩුව දඩක්බරව හැසිෙන දර්විකුට තින් කතා කරලා වෙන්නේ යන විපත්තියෙන් ගලවගන්න හදනොවගේ සමාජයට වෙන්න පුළුවන්. යම් පිරිසට වෙන්න පුළන් තදින් කතා කනවා හැබැයි හැබෑවටම පිරිසුදු හිතකින් යහපතක් කරනවා කෙනන අදහසකින්. නමුත් ප්‍රාණගාතයක් සොරකමක් එව වැරැද්දක් අන්නයට මහාවිපත්තියක් කන්න තැනකට යන්නේනෑ. මෙ මේ නිසා දැඩි ඇලීම නං වූ කාමච්චන්දය කුසල් අකුසල් තේරුම් ගැනීම වලක් වනවා. කාමච්ඡන්දයෙන් බැහැරවෙන තැනකට හිත පාතගත්තොත් මෙලවස් සැනසෙන. මරණින් මතු දුගතියකට තමාම තමා විසින් ඇද දමාගන්නේ නැති. සත්පුරුස මනුස්සේෙක්ක කියන තැනකට ජීවිතය පාත්තන්න පුළුවනි. පින් අත්ති මේ දේශනාව සිද්ධ කළේ බෞද්ධ දර්ශනය අනුව අධ්‍යාත්මක ජීවිතයක් මුල්කරගෙනයි. බෞතික ලෝකයටම සියල්ල ගලපාගන්නේ නැතුව. ගලපන්න ඕනේ අධ්‍යාත්මය හා සමගින් ගලපන්න, ආධ්‍යාත්ය බැහරකොට පමණක්, බෞතික ලෝකය ගැනම හිතන්නට නොව. දහමින් සැනසෙන්නට යයි. ආරාධනා කරමින් ඔබ හැම නිදුක්වේවා. නීරෝගිවේවා සිවුවපත්තේවා. හැමට උන්තුම් ධර්මාබෝධයෙන් වෙේවායි ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ්‍රාර්ථනා කරනවා. හැම දෙනාට මුත්තුම් තුනරුවන් සරණයි. සමාජ සංගායනා.